පාසල් සිසුන්ට ටැබ් පරිකණක ලබාදීම සහ සුරක්ෂා රක්ෂණාවරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පරීක්ෂණයක් පවත්වන තෙක් තාවකාලිකව අත්හිටුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුල ගුණවර්ධන පවසනවා. අද මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් පසුගිය අදේ තිබුණේ එහෙම නෙමෙයි. පටන් ගත්ත දවසේ ඉඳන් චෝදනා ඇතු හෝ නැතුව චෝදනා නිර්මාණය කරමින් හෝ මිනිසුන් දඩයම් කිරීම කරේ. අපේ රජයේ එහෙම කිසිම දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්ත ලෙස සත්‍ය ලෙස මේ රාජ්‍ය දේපළ අවභාවිතය සහ රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම තුළ කෙරුණ වංචා දූෂණ ආක්‍රමිකතා පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ දිනේදී වහාම ක්‍රියාත්මක වෙන පරිදි කැබිනට් තීරණයක් අධ්‍යාපන අමාත්‍යතුමා ලබා ගත්තා. ටැප් පරිගණක ගණදෙනුව පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන තෙක් තාවකාලිකව අත්හිටවන්න. සුරක්ෂා රක්ෂණේ තාවකාලිකව අත්හිටවන්න. ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරන්න. ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහන්න. ඔබතුමා ජනමාධ්‍ය විෂය බහර අමාත්‍යවරයා නිසා මේ කාරණේ අපි අහන්න ඕනේ. දැන් මේ වෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අක්‍රීය වෙලා තියෙන්නේ. ජනමාධ්‍ය වේදින් ඉදිරියට අපිට දැන් නිසි තොරතුරක් ලබා ගැනීමට නොහැකි වීම නිසා මේ හේතුවෙන් වැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. මම ඊයේත් ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහුවා. මම බලාපොරොත්තු වෙනවා අදවසේ ඔබතුමා මේ කාරණේට නිසි පිළිතුරක් ලබා දෙයි කියලා. ඊටයි ඉක්මනින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක අංශ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකවරේ පත් කරනවා. ජනාධිපතිතුමා පෙරලා පැමිණිවාම ඒ කරුණ සිද්ධ වෙනවා. දැනට ඔබතුමාලා සඳහන් කරපු කරුණු පිළිබඳ අපි ඊයේ විමසුවා. ඒ පිළිබඳ සත්‍ය තත්ත්වයේ රටට හෙළිදරව් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට එවැන්නක් සිදු වුණාද, සිදු වුණේ කෙසේද, කවුරුන් විසින් එවැන්නක් සිදු කළාද යන්න පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙන බව දැනුම් දුන්නා. ඔව්, ඒ කියන්නේ අමතුමනි, දැන් ඊයේ දවසේ මම ඔබතුමාගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා අර ස්විස් ස්ථානාපති කාර්යාලයේ. ඒක තමයි දැන් මම කිව්වේ.